සුබ දවසක් හැමෝටම මම අද කතා කරන්න හදන්නේ ස්මාර්ට් වැක්සින් කාඩ් එක ගන්න කොහොමද කියලා. එතකොට අපි දන්නවා අපි රට යන ලෑස්ති වෙනකොට ස්මාර්ට් වැක්සින් කාඩ් එකක් ඉල්ලනවා. එතකොට අපි ඒක වර්කින් වීසා එකකින් යනවා වුණත්, ස්ටුඩන්ට් වීසා එකකින් යනවා වුණත්, ඒ වගේම විසිට වීසා එකකින් යනවා වුණත් අපි අපේ ලංකාවේ එයාපෝට් එකෙන් එළියට යනවා නම් අනිවාර්යයෙන්ම වැක්සින් ස්මාර්ට් වැක්සින් සර්ටිෆිකේට් එකක් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේකට කියන්නේ COVID-19 ඉමුනයිසේෂන් ට්‍රැකර් කියලා. මොකද මේක අපි කම්ප්ලීට්ලි ඉමුනයිස්ඩ් වුණාද කියන එක ට්‍රැක් කරන්න පුළුවන් විදිහට තමයි බාකෝඩ් එකක් එක්ක තමයි අපිට මේ ස්මාර්ට් වැක්සිනේෂන් සර්ටිෆිකේට් එක ලැබෙන්නේ. එතකොට අපිට මේක දෙන්නේ හෙල්ත් මිනිස්ට්‍රි එක හරහා. ඔයාලට ළඟම තියෙන MOH කාර්යාලයට ගිහින් පුළුවන් මේ වැක්සිනේෂන් සර්ටිෆිකේට් එක ඉල්ලුම් කරන්න. ඒ වගේම දැන් ඔන්ලයින් හරහාත් ඔයාලට පුළුවන් මේ වැක්සිනේෂන් සර්ටිෆිකේට් එක ඇප්ලයි කරන්න. අපි බලමු කොහොමද ඔන්ලයින් හරහා මේ සර්ටිෆිකේට් එක ඇප්ලයි කරන්නේ කියලා. එතකොට මුලින්ම තියෙනවා අපේ හෙල්ත් වෙබ්සයිට් එකේ ලින්ක් එක. මං ඒක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මේ ලින්ක් එකට ගිහින් covid19.health.government.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා යනකොට ඔයාලට එනවා මෙන්න මේ වගේ ෆෝම් එක. මේ ෆෝම් එකේ තියෙනවා COVID-19 immunization tracker request for smart vaccination certificate කියලා. එතකොට ඔයාලට පුළුවන් මෙතන බලන්න smart vaccination certificate is issued only for the foreign travelers. එතකොට මේක අපි රට යනවා නම් විතරයි අපිට මේක ලබා දෙන්නේ. අපිට නිකන් පාස්පෝර්ට් එක හදලා ඇප්ලයි කරා කියලා මේක ගන්න බෑ. මොකද අපිට ප්‍රූව් කරන්න ඩොකියුමන්ට් එකක් ඕන රට යනවා කියලා, වීසා එක හරි. එහෙම නැත්නම් මොකක් හරි ස්ටුඩන්ට් කෙනෙක් නම් එයාට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කැම්පස් එකකින් ලැබුණු ඔෆර් එකක් හරි ඒ විදිහට. එතකොට සර්ටිෆිකට් ඉෂුවින් ප්‍රොසෙස් මේ ටේක් අප් ටු 14 days due to high number of request කියලා තියෙනවා. එතකොට ඔයාලට ඇප්ලයි කරපු දවසේ ඉඳලා දවස් 14ක් ඇතුළත මේක ඔයාලට ලින්ක් එකක් විදිහට තමයි ලැබෙන්නේ. කියන්නේ ඔයාලා පෝස්ට් ඔෆිස් එකට ගිහින් පෝස්ට් ඔෆිස් එක හරහා ගෙදරට හෝ එහෙම නැත්නම් ඔයාලා MOH එකට ගිහින් හෝ ගන්න අවශ්‍යතාවයක් නැහැ. ලින්ක් එක විදිහට ඔයාලට ෆෝන් එකට මැසේජ් එකක් විදිහට, එහෙමත් නැත්නම් මේල් එකක් විදිහට ලැබෙන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ පාස්පෝර්ට් එකට, ඒ කියන්නේ අපේ එක පාස්පෝර්ට් එකකට හරි, ඒ කියන්නේ ID කාඩ් එකකට හරි එයාලා ඉෂුව කරන්නේ එක වැක්සින් සර්ටිෆිකේට් එකක් විතරයි. එක වැක්සිනේෂන් සර්ටිෆිකේට් එකක් විතරයි ඉෂුව කරන්නේ. ඒ කියන්නේ අපිට සැරෙන් සැරේට ඒක ගන්න බෑ. ඊළඟට තියෙන all the fields should be filled in English කියලා. මේ ඔක්කොම අපි ෆිල් කරන්න ඕනේ ඉංග්‍රීසි වලින්. එතකොට පළවෙනි එක තමයි full name. අපේ නම දාන්න ඕනේ as mentioned in the passport කියලා තියෙනවා. අපි passport එකේ විදිහට තමයි passport එකේ mention කරලා තියෙන විදිහට තමයි අපේ නම මෙතන fill කරන්න ඕන. එතකොට ඔයාලා capital letters පාවිච්චි කරනවා නම් හොඳයි මේක fill කරන්න. ඊළඟට permanent address එක, ගෙදර address එක අහලා තියෙනවා, ස්ථිර ලිපිණය. එතකොට ඔයාලා මේ බයිකේ ඒක පුරවන්න. ඊළඟට district of residence. එතකොට ඔයා පදිංචි වෙලා ඉන district එක තමයි මෙතනදී අහලා තියෙන්නේ. ඒක ඔයාලට මෙතන select කරන්න පුළුවන් මෙන්න මේ arrow key එකේ ඔයා click කරාට පස්සේ මේ විදිහට districts ටික පෙන්නනවා. ඔයාට එතනින් ඔයා පදිංචි වෙලා ඉන district එක select කරන්න තමයි තියෙන්නේ. ඊළඟට National ID Card Number කියලා තියෙනවා. ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය. එහෙම නැත්නම් ඔයා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සහිත කෙනෙක් නෙවෙයි නම් ඔයාට පුළුවන් මෙතෙන්ට පාස්පෝර්ට් නම්බර් එක දාන්න. ඊළඟට පාස්පෝර්ට් නම්බර් එක ඉල්ලලා තියෙනවා. අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එක තියෙන්න ඕනි ඔයාලා මේ ස්මාර්ට් වැක්සිනේෂන් සර්ටිෆිකේට් එකට ඇප්ලයි කරනකොට. ඊළඟට වැදගත්ම දේ මෙතන තියෙන ඔයාලගේ මොබයිල් ෆෝන් නම්බර් එක දාන්න. මොබයිල් ෆෝන් නම්බර් එක මෙතන ෆිල් කරන්න.
අනිවාර්යයෙන් මේක හරියටම දාන්න ඔයාලා යූස් කරන නම්බර් එක හරියටම දාන්න මොකද මෙතනට link එකක් විදිහට ඔයාගේ phone එකට sorry link එක message එකක් විදිහට phone එකට එන phone number එකට එන නිසා ඊළඟට email address එක ඔයාලා පාවිච්චි කරන email address එක මෙතනට දාන්න ඊළඟට date of departure දාන්න ඕනේ ඔයාලට visa ලැබිලා තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙතනදී ඉස්සරහට visa එක තියෙන දවසට පස්සේ දවසක් කියන්නේ visa එකෙන් visa එකේ date එකක් සඳහන් වෙනවා ඒ දවසට පස්සේ දවසක් ඔයාලට මෙතෙන්ට දාන්න පුළුවන් එහෙම නැත්නම් visa එක අද ලැබුණා නම් ඔයාලට අද ඉඳන් ඉස්සරහට තියෙන ඕනම දවසක් පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට මේ දවසට යන්න ඕනි කියලා ලැබිච්ච letter එකක් හරි එහෙම prove කරන්න පුළුවන් document එකකින් බලලා මෙතෙන්ට date එක දාන්න ඊළඟට අපි බලමු photo of passport මෙතන තියෙනවා photos වගේක් upload කරන්න එතන පළවෙනියටම අහලා තියෙනවා photo of passport එතකොට මෙතන passport එකේ detail page එක ඒ කියන්නේ passport එකේ ඉස්සරහ තියෙනවා ඔයාගේ නම ඒ වගේ photo එකක් එක්ක සඳහන් කරලා තියෙන page එකක් ඒ front page එකේ photo එකක් තමයි ඔයා මෙතෙන්ට upload කරන්න ඕන එතකොට ඒක jpg format එකෙන් තමයි තියෙන්න ඕන jpg format එකේ ඒ වගේම maximum size එක 1 MB ඒ කියන්නේ megabyte එක හෝ ඊට වඩා අඩු image එකක් තමයි මෙතෙන්ට upload කරන්න පුළුවන් ඊළඟට මෙතනින් add image කියලා ගියාට පස්සේ ඔයාලට images වලින් select කරලා මෙතෙන්ට එක upload කරන්න පුළුවන් ඊළඟට national id card national id nic එකේ front page එකේ photo එකක් ඒ විදිහට මෙතෙන්ට upload කරන්න ඕන ඒකත් අර විදිහටම jpg format එකෙන් 1 MB වලට වඩා අඩු වෙන්න ඕන ඒකෙත් size එක ඊළඟට photo of vaccination card ඒකෙදි මෙතන කියලා තියෙනවා front page කියලා එතකොට front page කියලා කිව්වහම අපේ vaccination card එක තියෙන්නේ නිකන් පොතක් විදිහට නමලානේ ඒ පොත අපි card එකක් විදිහට දිගහැරලා ගත්තොත් ඒ කියන්නේ නමලා තියෙන තැනින් දිගහැරලා ගත්තොත් ඒක size දෙකක් තියෙන card එකක් විදිහට තමයි අපට ලැබෙන්නේ එතකොට ඔයාගේ නම වයස ඒ ටික සඳහන් කරලා තියෙන පැත්තයි ඒ සඳහන් කරලා තියෙන පැත්ත තමයි ඔයාගේ front page එක කියලා ගන්න. ඊට පස්සේ vaccine card එකේ detail page එක කියලා ගන්න. Vaccination පිළිබඳ vaccination මොනවද ගත්තේ dose එක ඒ විදිහට සඳහන් කරලා තියෙන පැත්ත තමයි vaccine details page එක කියලා ගන්න. ඊළඟට document to prove the date of traveling එතකොට ඔයා මෙතෙන්ට ඔයාගේ visa එක හරි එහෙම නැත්නම් ඔයාට ලැබෙන admission letter එක හරි ඒ විදිහට ඔයා travel කරනවා කියලා prove කරන්න පුළුවන් document එකක් තමයි මෙතනට ඉල්ලන්නේ ඒවා scan කරලා මේ අර විදිහටම jpg format එකෙන් 1 MB හෝ ඊට වඩා අඩුවෙන් තමයි මෙතෙන්ට upload කරන්න ඕනේ ඊළඟට NIC එකේ back page එකත් ඒ විදිහටම ඊළඟට photo of vaccination card detail page එක මෙතෙන්ට upload කරලා I am not a robot කියන එක අනිවාර්යෙන් click කරන්න click කරලා submit කරාට පස්සේ ඔයාලට ලැබෙනවා report එකක් deliver වුණා successfully delivered කියලා ඒත් එක්කම ඔයාලට ලැබෙනවා number එකක් reference number කියලා ඒ number එකත් සමගම ඒ නම්බර් එක ලියලා තියාගන්න. එහෙම නැත්නම් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අනිවාර්යෙන්. අරගෙන තියාගන්න. ඒක ඉස්සරහට ඔයාලට වැදගත්තේ. දවස් 14ක් ඇතුළත ඔයාලට අනිවාර්යෙන්ම ඔයාලගේ වැක්සින් කාඩ් එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් හැමෝටම. ගිහින් එන්නම්.